Shubha davasak veva priya asangini. Me paasane vil dina pata oba vita genayana paaskame vachanayi. Ada September maase 7 wenida 2022 varshe. Jesus Christ wahansege utumu naamen mama obata palamu aasiri genayenawa. Priyadaru daruweni ada jeevane kema shuddho Luke 18 weni parichede 1 2 3 en api menehi karanta yanawa. Me maase api upamawan gamburata api menehi karamin pawathinawa. Ada api aluth upamawak oba weta genayenawa. E thamai vinis asadharana vinisuru karuge saha naththam apita kiyanna puluwan nonawathi illu e wendabuge upamawa kiyala. Bible e menne me widiyatai sandahan wenne thawada oun visin nomaliwa yaathna karanta onaya bawa dakwana pinissa unwahanse unta upamawak kiyanaseka. Ethara apita meke me upamave aramuna ehem pitimma apita me sthane labenawa. Deviyan wahanseta baya naththawa manusyanta garu nokalawu vinishchayakarayek ek nuwaraka sitiyeya. ඒ නුවර වැන්දබුවක්ද සිටි අය ඈනොයෙක් වර ඔහු ළඟට ගොස් මාගේ විරුද්ධ කාර්යය ගැන මට යුක්තිය කළ මැනවයි කීවාය. ඉතින් අපි මේ ස්ථානයේ දකිනවා මේ දෙන්නෙක්. මේ දෙන්න තමයි අසාධාරණ මිනිසුරුකරුවයි ඒ වගේම මේ වැන්දබුවයි. ඉතින් මේ දෙදෙනාගේ කතාවේදී අපි දකිනවා මේ උපමාව එහෙම් පිටින්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නේ යාඥාව ගැනයි. ඒ වගේම මේ ද්‍රව්‍යමය ජීවිතය ගැන ආසාවන් තියාගන්න එපා කියන එකයි. මොකද අපි අද බලන්න මේ අවුරුද්දවල නැත්නම් මේ වකවානුවේ මිනිස්සු මොනවද විශ්වාස කරන්නේ? මිනිස්සු විශ්වාස කරන්නේ දකින දේ විතරයි, අල්ලන්න පුළුවන් දේ විතරයි, ඒවා විතරයි විශ්වාස කරන්නේ. මේ ආත්මික ලෝකයක් නැත්නම් ආත්මික තලයක් තියෙනවා කියලා කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. දැන් 2 කොරින්ති 4:18 කිව්වොත් අපි දකිනවා මේ දකින දේ තාවකාලිකයි, නමුත් නොදකින දේ සදාකාලිකයි කියලා බයිබලයේ අපට සඳහන් වෙනවා. ඉතින් නමුත් අපි මොනවද කරන්නේ? අපි ගේවල් නැත්නම් කාර් නැත්නම් ඇඳුම්, ඒ වගේම කෑම, ඒ වගේම අපේ සෙල්ලම් කිරීම, මේවා තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් අපි වස්තු රැස් කරන්න අපිට කියලා තිනවා ජේසු දෙවන් මාසේ බයිබලයේ කියලා තිනවා මොන වස්තුද රැස් කරන්න ඕන. අපි ස්වර්ගයේ තමයි රැස් කරන්න ඕන, මෙහි නෙමෙයි අපි රැස් කරන්න ඕන කියලා අපි දන්නවා. ඉතින් මතෙව් 6:19 අපිට කියනවා ඒ රැස් කරන්න ඕන ස්වර්ගයේ, ස්වර්ගයට තමයි අපි වස්තු රැස් කරන්න ඕන. නමුත් අපේ ඔළුවේ තියෙන්නේම මේ ලෝකේට වස්තු රැස් කරන එක තමයි තියෙන්නේ. ඉතින් අපි මේ දවස් කීපය තුළ, ඊළඟ දවස් කීපය තුළ අපි මේ උපමාව තවත් ගැඹුරට අපි මෙනෙහි කරන්න යනවා. ඉතින් අද මේ ප්‍රාණයට සහ නැත්නම් සදාකාලය කියන එකට අපි අවධානය දෙනවා ඉතාමත්ම අඩුයි. මොකද සමුදාය ඉඳලා සිකුරාදා වෙනකන්, සෙන්සුරාද වෙනකම් අපි ලෝකේ ජීවත් වෙලා ඉරදට පල්ලි යනවා. එච්චර අපි කරන්නේ. අපි ඉගෙන ගමු. ආමෙන්.